නොවැම්බර් 16 සෙනසුරාදා ඡන්දේ දීමට යන විටදී ඔබේ වළංගු හැඳුනුම් පත්‍ර අමතරව ඔබ සතු ඇති නිල ඡන්ද පත්‍රිකාවද රැගෙන යෑම ඡන්දපොළ කාර්ය මණ්ඩලයටත් ඔබටත් විශාල පහසුවක් ඇති කරනවා. ඔබගේ නමේ හෝ ඔබගේ ජාතික හැඳුනුම් පතේ අංකය යම් මුද්‍රණ දෝෂයකින් හෝ වෙනත් හේතුවකින් වැරදියට සඳහන්ව තිබුණත් එය ඡන්දේ දීමට බාධාවක් නෙවෙයි. ඡන්දේ පාවිච්චි කිරීමට පැමිණෙන තැනැත්තන් විශාල අවකන්නාඩි හෝ මුහුණු ආවරණ පැළඳ සිටි නම් ඡන්දපොළ තුලදී අනන්‍යතාවය පරීක්ෂා කරන නිලධාරියාට එම මුහුණු ආවරණ අවකන්නාඩි යනාදිය ඉවත් කර ස්වකීය මුහුණ නිරාවරණය කළ ඉම අත්‍යවශ්‍යයි. තේරීම් බාර නිලධාරීගේ හෝ මැතිවරණ කමිෂන් සභාවේ ලිඛිත අවසරය නොමැති කිසිවෙකුට ඡන්දපොළ තුල ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව කාරුණිකව දන්වා සිටිනු ලැබේ. ඡන්දපොළ තුල ජංගම දුරකථන භාවිතා කළ හැක්කේ ජ්‍යෙෂ්ඨ ඡන්දස්ථානාධිපතිවරයාට හෝ ඔහුගේ අවසරය ඇති නිලධරයෙකුට ඡන්දය පාවිච්චි කිරීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත තැනැත්තන්ට නිවාඩු ලබා දීම පිළිබඳව ගැටලු ඇති වී ඇති බවට පැමිණිලි ලැබී තිබේ. ඕනෑම ඡන්ද හිමියෙකුට ස්වකීය ඡන්දය පාවිච්චි කිරීමට යෑම සඳහා අවම වශයෙන් පය 4ක හෝ 5ක කාලයක් ලබා දිය යුතු බව නීතියේ සඳහන්ය. වැටුප් අඩු කිරීමකින් තොරව විය යුතුය. එමෙන්ම යම් ඡන්ද හිමියෙක්ගේ ඡන්දපොළ සේවා ස්ථානයේ සිට සැලකිය යුතු දුරකින් පිහිටා ඇතනම් එම දුර ප්‍රමාණය අනුව වැටුප් සහිත දිනක නිවාඩුවක් හෝ දින එකමාරක නිවාඩුවක් හෝ දින දෙකක නිවාඩුවක් ලබා දීම අවශ්‍ය වනු ඇත. සමාජ ජාලවල අසත්‍ය ප්‍රකාශ, වෛරී ප්‍රකාශන සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ දැන්වීම් සහ නොයෙකුත් සටහන් ඡායාරූප පළවන බව දිගින් දිගටම පැමිණි ලැබෙමින් පවතී. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් සමාජ ජාල අවහිර කිරීමේ තත්ත්වයකට වුවද යෑමට සිදුවන නු ඇති බවට සමාජ ජාල පරිහරණය කරන්නන්ට දන්වා සිටිනු ලැබේ.